විරුලි කොහොමද? රශ්මික පුතේ නංගි එනවද අද නිකසලි? එනවද? ආ හලෝ. හරි. කිත් මී? ආ ජිතුල? හරි වැඩේ. අද මොකද මේ කරන්න යන්නේ ආ? අයිස් කැටයකුයි නැන්දා කිව්ව දෙහි බෑවකුයි ළඟින් තියාගන්න කියලා. හරි. ගිය සතිය අපි මොනවද කතා කරේ මතකද? හූනෝ ගැන. හූනෝ ගැන. කවුද හූනෝ ඇල්ලුවේ? चलता उष्णत्वनाट्य හරිද? එහෙම නේද? මතකද මං කිව්වා? ආයි මොනවද තියෙනවයි කිව්ව උරංගෙින්ද? කොරපොතු තියෙනවා. ආ. ඔක්කොම උරංගෙින්ට කොරපොතු තියෙනවනේ. වෙන? පිටර දානවා. ආ. පිටර. ඔව් ගොඩාක් බොහොමයක්. ඔක්කොම වගේ එක විශේෂ කිව්. ආ කකුල් හැමෝන්ටම තියෙනවද? නෑ. පෙලක් අයට නෑ. කකුල් නැති කට්ටියට අපි මොකද කියන්නේ? සර්පයන්ට නෑ. සර්පයන්ට නෑ. තව කට්ටියකුත් ඉන්නවා. හරිද? ආ කියන්නේ හිකනල්ලු జాතියකුත් ඉන්නවා. එහෙම පාද නැති. හොඳද? ඉතින් පාද නැති කට්ටියක් ඉන්නවා උරුගේ. හැබැයි ඒගොල්ලන් ඔක්කොම චලතාපි කොරපොතු තියෙන විතර දාන කට්ටියක්. හරිද? ඊට පස්සේ අපි ගිය සතියේ හූනෝ ගැන හූනන්ගේ පතුල් ගැන නේද? උන්ට තියෙන විශේෂ හැකියාවක් නේද? යටිපැත්තට ඇවිදගෙන යන්න පුළුවන්, පිටි දිගේ ඇවිදගෙන යන්න පුළුවන්. ඒ කොහොමද කියලා අපි බැලුවා. හරිද? ඔව්. අද අපි බලන්න යන්නේ මොකද්ද? තවත් උරගිය జాතියකගේ තියෙන විශේෂ විශේෂ හැකියාවක්. හිතන්න පුළුවන්ද? මං හරි උදව්වක් දෙන්නම්. අපි සර්පයෝ බැලුවා, ඊට පස්සේ කකුල් තියෙන ලිසර්ඩ්ස්ලා වගේ උන් බැලුවා, අයි ඉම්බෝ. ಜಾති තුනක් හිටියනේ. දැන් ඔය බඩගාගෙන යන මේ බඩගාගෙන යන සර්පයෝ, සර්පයෝ නම් බඩගාගෙන යනවා කියලා කියන්න පුළුවන්. හරිද? ඉතින් මේ සර්පයන්ගේ තියෙන විශේෂ හැකියාවක් ගැන තමයි අද බලන්නේ. ඕගොල්ලන් හිතන්නේ මොනවද අපි කරන්න යන්නේ කියලා? संवेदी හරි පුතා හිතන්නේ හරිද ඔගලන් හිතන්නේ අපි අපේ තියෙන සංවේදී අවයව පුතාලා දන්නවද මොනවද කියලා දිව 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 එකක් හරි වෙන හරි ඔගලන් දන්න සංවේදී අවයව ටික ටක් ගාලා ලියන්න පුළුවන්ද නැත්තම් අඳින්න කවුද මුලින්ම අවස්ථාව ගන්න? හා කිය. අපිට දැනෙන විදිහ. සල්පයන්ටත් දැනෙන්නේ? ආ ඒක ගැන කතා කරන්න තමයි යන්නේ. ඔයාට ඒක තේරුණා නේද ටිකක්? හරි බලමු. අපිට දැනෙන විදිහට සර්පයන්ට දැනෙන්නේ කියලා ඕගලම්ම කියන්න පාඩම ඉවර වෙලා ඕගලම්ම දැන් කතාව ගොතන්න තියෙන්නේ. හරිද? හරි. අපිට තියෙන සංවේදී ඉන්ද්‍රිය කවුද මුලින්ම කියන්නේ? එකක්. හැමෝන්ටම වාරයක් ගන්න ඕන හින්දා ඔක්කොම එක සැරේ කියන්න එපා. එකක් කියමු. හරි මට සම කියලා සම හරි විරුලි කිව්වා සම හරි තව එකක් හරි එක හරි ඇස නාසය හරි කන දිව දිව හරි ඔක්කොම ඇහුණා දැන් එක සැරේ ඔන්න බලමු මේව නේද ඔගලන් කිව්වේ බලන්න මට මුලින්ම ඇහුනේ ඇස
හරිද? දෙකට ඇහුණා කන. නාසය. දිව. දිව. සම. සම. හරි. සම. වෙන? ශරීරය. ෂා. නියමයි. හරි. ශරීරය කිව්වහම මුළු ඇඟමනේ. ඒ කියන්නේ සමද? එතකොට සමීමච්ඡනයක් මේ ඔක්කොටම. ඔව්. මේ ඔක්කොටම සමීමච්ඡනය. ඒක මේ ඔව්. කට. කටේ සංවේදී ඉන්ද්‍රිය මොකද්ද? තියෙන දිව නේද? නාසය. ඔව්. එතකොට ඇසෙන් අපිට මොනවාද මොන මොකද්ද වෙන්නේ ඇසෙන්? පේන. පේන. පෙනීම. පෙනීම නේ? හරි. කන? කනෙන් මොකද වෙන්නේ? ඇහෙනවා. අපිට ඇහෙනවා. ඇහෙනවා නේ? ෂුව නේද? ඇහෙන එක කනින් වෙන්නේ කියලා. අපි බලනවා. හරිද? නාසයෙන් මොනවද වෙන්නේ අපි? ගඳ සුවඳ දැනෙනවා. ගඳ සුවඳ දැනෙනවා. සුවඳ කියලා මම දියන්නද? ගඳ සුවඳ දෙකම ඕනේ නේ. සුවඳ ගඳ. හරි. එච්චරමද නහයෙන් වෙන්නේ? ටීචර් හුස්ම ගන්නවා. හුස්ම? ඇන්ඩ් හුස්ම ගන්නවා. වෙරි ගුඩ්. හුස්ම යන එකත් වෙන්නේ මේ නහයෙන් තමයි. හැබැයි සංවේදී අපිට ඇඟේ සංවේදී ඉන්ද්‍රියන් ගැනනේ අපි මේ කතා කරන්නේ නේද? එතකොට හුස්ම ගන්නවා කියන එක සංවේදී ක්‍රියාවක් නෙමෙයි. අපිට සංවේදනය වෙන දෙයක් නෙමෙයි. අපේ පෙනහළු වලට නේද? හුස්ම යන එකක් වෙන්නේ. හොඳේ? මෙතන නාසයෙන් අපිට වෙන සංවේදී ක්‍රියාව තමයි මොකද්ද? ගඳ සුවඳ දැනෙන එක. හරිද? එතකොට දිව රස රස දැනෙනවා. අනිවාර්යයෙන්ම රස. සමෙන් මොනවද දැනෙන්නේ? මෙන් දැනෙනවා නේද? අනහරි සමෙන් දැනෙනවා තමයි නේ. කවුද දන්නේ? අපිට ස්පර්ශය නේ? උෂ්ණත්වය. උෂ්ණත්වය වෙනස් වෙයින් තේරෙනවා. එතකොට ස්පර්ශය නේද? සීතල. ඔව් සීතල දැනෙනවා නේද? ස්පර්ශය උෂ්ණත්වය හරිද? ඒව දැනෙන්නේ අපේ මොකද්ද? අපේ හැමට. දැන් ඉන්නකෝ. දැන් සම තමයි මේ ඉන්ද්‍රියයන්ගෙන් ලොකුම එක. එහෙමද? විශාලම ඉන්ද්‍රිය අපි කියන්නේ සම. හරිද? නැද්ද? ඇයි නැත්තේ? ඔයා කියන්නේ වටිනම එක නේද? හරි ඒක නෙමෙයි නැන්ද කිව්වේ විශාලම එක. ප්‍රමාණයෙන් විශාල. සම ගැලෙව්වොත් සම. 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 අන්න හරි. හරිද? හැබැයි සෙනුදි කිව්ව කතාව හරියටම හරි නේද? හුස්ම ගත්තේ නැත්තම් මේ ඔක්කොම ඉන්ද්‍රිය හබක් තමයි නේද? සංවේදී ක්‍රියාවක් එතන වෙන්නේ හොඳද? ජීවත් වීමේ නේ අපි පෙනහල්ලට හුස්ම ගන්න වැඩක්. කියන්න පුතේ. ඔව් නහය අපිට බාහිර මේ නහයක් තියෙනවා. හැම සතාටම මෙහෙම කෑල්ලක් තියෙනවද? ඊළඟ ප්‍රශ්නේ. හා? සර්පයන්ට නෑ. ඔව්. සර්පයන්ට නෑ. නැද්ද? ඇත්තටම? තියෙනවා. බින්දක් තියෙනවා. මෙච්චර නෙරලා නැහැ. හැබැයි සිදුරු දෙකක් තියෙනවා. අපි කියනවා මේ නාස් සිදුරු තියෙන්නේ. හරිද? නොස්ට්‍රිල්ස් කියලා කියනවා. හරිද? විවර සිදුරු තියෙනවා. හොඳද? සමහර සතුන්ට තියෙන්නේ මේ සිදුරු විතරයි. මාළුන්ට? මාළුන්ට නහයක් ඕනේ. හැබැයිට තියෙනවා. නහයක්ද තියෙන්නේ? නෑ, කරමල්. කරමල්. තව ඩිංගෙන් කටේ. හැබැයි නාස් පුඩු ගැඩවිලාමදි හුස්ම ගන්න සමෙන්නේ. ඔව්. ගැඩවිලෝ හුස්ම ගන්න හැමෙන්. හරිද? හරි. අපි දැන් මොකු ගැනද කතා කරනවා කිව්වේ? සර්පියෝ ගැනනේ. දැන් උලගේ අයිස් කැටේ දිය වෙලා ඇති. දිය වෙලාද? තියෙන කට්ටිය ටග් ගාලා අයිස් එක අල්ලන්න. අයිස් කෑල්ල අල්ලන්න. ටග් ගාලා. දිය වෙච්ච වාජනි හරි කමක් නෑ. රශ්මික අයිස් කෑ. ආ පුතේ. ආ? මට තේරුණේ බබා.
අයිස් අල්ලන්න කිව්වේ. ආ අල්ලන්න. ඔව් අතින් අල්ලන්න. අල්ල අල්ලලා මම ප්‍රශ්නයක් අහනවා ඇල්ලුවෙන් පස්සේ. අල්ල ගත්තද ඔගලන්? අල්ලගෙන ඉන්නේ. නෑ. නෑ අනේ සෙනුදි නෑ. සෙනුදි හිතින් අයිස් කෑල්ලක් අල්ලන්න. ඔය අල්ලලා තියෙනව නේද අයිස් මීට කලින්? අයිස් වීදුරුවක් මේ සීතල වීදුරුවක් අල්ල ගන්නකො ඇස් එක වහගෙන අල්ල ගන්නකො අයිස් වීදුරුව. හරිද? ඇල්ලුවද? හරි. හරි. හිතින්. එතකොට ඔයගොල්ලෝ කියන්නේ මේ අයිස් කැට අල්ලන්නද? ඔව් අයිස් කැටේ අතින් අල්ලන්න. හරි. දැන් මට කියන්න ඕගලන්ට අයිස් ඇල්ලුවම මොකද්ද දැනුනේ? සීතල. සීතලද තිත්තද? මට නම් තිත්තක් වගේ. අයිස් කෑල්ල ඇල්ලුවම ඕගලන්ට මොකද්ද දැනුනේ? සීතල. සීතල. ඔව් අයිස් ඔව් ගල් වෙනවා වගේ කියන්නේ මොකද්ද? හිරි වැටෙනවා. හිරි වැටෙනවා. සීතලද ප්‍රශ්නේද? නැන්ද ලං කරොත් සීතලක් දැනෙනවද? හරි. සීතල දැනුනේ මොන ඉන්ද්‍රියෙන්ද? සමෙන්ද? ෂුවර්? කණෙන්? නහයෙන්? අතෙන්? අත්වලින් තමයි. අතේ මොකද්ද එතකොට ඉන්ද්‍රිය? හම නේද? මේ හමෙන් අල්ලපු හින්දා තමයි. එහෙමද? සඳමි ඇල්ලුවද අයිස් කැටේ? මිහිඳුනි විරුලි ඇල්ලුවද? ඔව් නැන්දේ. හරි. මොකද හිතුනේ? සීතලයි. සීතල දැනුනේ මොකකින්ද? මොන ඉන්ද්‍රියෙන්ද? සමෙන්. හරි. ඇස් දෙක ටිකක් වහගන්න. ඔගලගේ අයිස් කැටේ තියෙන තැන ටිකක් දුරින් තියාගන්න. හරිද? මේසෙම ඩිංගක් දුරින් තියාගන්නකො ඈතින්. ඇස් දෙක වහගෙන මට කියන්න. හරිද? ඕගලන්ට අයිස් කැටේ තියෙන තැන දැනෙනවද ඇස් දෙක වහගත්තොත්? සීතල දැනෙනවද? සීතල දැනෙනවා? දැනෙනවා? හරි. හිතන්න නංගි හරි මල්ලි හරි ඔය අයිස් කැටේ හංගනවා. හරිද? ඕගලන්ට හොයාගන්න පුළුවන් වෙයිද? පුළුවා. කොහොමද? දිය වෙනකොට පුළුවන්. ඒ දිය වුණාම පෙනෙන හින්දා නේද? ඇස් දෙක වහගෙන හොයාගෙන යන්න කිව්වොත් පුළුවන්ද? කොහොමද පුළුවන් ලු? සීතලයි. සීතල කොහොමද දැනෙන්නේ? අල්ල අල්ල යන්න වෙනවනේ. ඔව්. ඔව් අල්ල අල්ල ගියොත් පුළුවන්. හැබැයි අපි සර්පෙක් කියලා හිතන්න, අතපය නැහැ කියලා හිතන්න. එතකොට පුළුවන්ද? එතකොට පුළුවන්. කොහොමද? දිවෙන්. දිවෙන් කොහොමද කරන්නේ? එතකොට ලෙව කාගෙන යන්න ඕනේ මුළු මාර්ගේ පුරාම. එහෙමද? හැංගුවොත්? හැංගුවොත් ටිකක් අමාරුයිනේ. දුර තියලා බලලා කියන්න. අතන තමයි තියෙන්නේ අයිස් කැටේ කියලා අපිට එක සැරේට යන්න පුළුවන්ද? බැරි වෙනවා නේද? හරිද? හැබැයි දැන් උතන්ට ආවේ නැන්ද ඇයි දන්නවද? සර්පයෝ. හරිද? සර්පයන්ට තියෙනවා thermal vision කියලා එකක්. ඒ කියන්නේ මොකද්ද? මොකද ආන්ටි තියෙනවා කිව්වේ? thermal vision. ඒ thermal කියන්නේ උෂ්ණත්වය. හොඳද? එතකොට උෂ්ණත්වය අනුව තමයි ඒගොල්ලන්ට පෙනෙන්නේ. ඒගොල්ලන් ළඟ තියෙනවා හරිද පිට් එකක් කියලා, පොඩි සිදුරු වගේක්. හරිද? ඒ සිදුරු හරහා, හරිද, ඒ නාස් සිදුරු නෙමෙයි තවත් සිදුරු, ඒ සිදුරු හරහා උෂ්ණත්වය ඒගොල්ලන්ට තේරෙනවා. පරිසරයේ උෂ්ණත්වය වෙනස් වීම හිතන්නකෝ. ඒ සාමාන්‍යයෙන් සර්පියෝ කන්නේ මොකුද? මීයෝ වගේ සත්තුනේ නේද? දැන් මීයෝ කියන්නේ අචරතාපී සත්තු, අපි වගේ කට්ටිය. හරිද? ඒත් ඒගොල්ලන්ගේ ශරීර උෂ්ණත්වය හුඟක් වැඩි. හොඳද? එතකොට මේ සර්පයන්ට දුර තියලා මොකද වෙන්නේ? මීයෙක් ළඟින් යනවා නම් අර රස්නේ වැඩිපුර දැනෙනවා ඒගොල්ලන්ගේ අර සංවේදී ඉන්ද්‍රියට, පිට් එකට. හරිද? හිල් සිදුරු වලට. එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ ඒ සිදුරු හරහා ඒගොල්ලන්ගේ මොළේ, හරිද, සංඥාවක් ගිහිලා වෙනමම ඡායාවක් ඒ හැදෙනවා. හරිද? ඒකට තමයි thermal vision කියන්නේ. දැන් අපිට thermal vision ඒක තියෙන්නේ අචරතාපී සත්තුන්, මේ චරතාපී සත්තුන්ට විතරයිද? සර්පයින්ගේ ඒ නාස් හැම සර්පයාටවත් නැහැ. ඒ සිදුරු තියෙන සර්පින්ට විතරයි. හරිද? වල පොළොංගු කියලා කියනවලු. හරිද? pit vipers ලට තියෙනවා. නෝ නැන්ද පොඩි වීඩියෝ එකක් පෙන්නනවා.
දැක්කද මොකද්ද කතන්දරේ සල්පයට පේන විදිහ ඔව් මෙහෙමයි මුලින්ම අර බැලුමක් මාමා රත් කරා නේද රත් කරපු බැලුන් එක තමයි අර තර්මල් කැමරා එකෙන් ගොඩක් සුදුට වගේ පෙනුනේ හරිද ඒක හුඟක් රස්නේ තව කූල් කරපු බැලුන් එකකුත් එල්ලලා තිබ්බා ඒක පේන්නේ නෑ තර්මල් කැමරා එකෙන් අර උගලන්ට රතට වගේ පේන්නේ තර්මල් කැමරාස් තියෙන දැන් සමහරක් ඔය ෆෝන්ස් වලත් තියෙනවා හරිද දන්නේ නෑ සමහර වෙලාවට පුතාලටයි මටයි පේන විදිහත් වෙනස් වෙන්න පුළුවන් හොඳ ප්‍රශ්නයක් සෙනුදි හරිද සමහර විට එහෙම වෙන්නේ නැති පේන්නේ හරි සමහරක් උගලන් අහලා තියෙනවද වර්ණ අන්දයි කියලා තියෙනවා ඇස් වල චූටි බබෙක් බඩෙන් එළියට ආපහු ගමන් ඇයි ඒගොල්ලන් ඇස් එක වහගෙන බඩ ඇතුලේ ගොඩාක් කාලයක් මේ ඉන්නේ නේද? ඉතින් ඇත්තටම මාස හයක් යනකම් පේන කළු සුදුයි. ඕ මාස හයක් යනකම් හරියට දුර පේන්න කල් යනවා ඇහැ ફોකස් කරගන්න හොඳට පාට පේන ගන්නේ බබාලා මාස හයක් විතර ගෙනියන්න තමයි. හරිද? හරි. දැන් අපි මේ මොකද්ද බැලුවේ? සර්පින්ට පේන විදිය. නැන්ද දැන් ඔය අර හිස් සිදුරු පෙන්වෙන්නේ නැහැනේ නේද? මං කිව්ව සිදුරු වගේක් තියෙනවා කියලා. ඒක පෙන්වන්න නැන්දට අමතකුණා. අපි ඒකත් බලමු මේ ගමම්මා. හරි, ඉතුරු එකට යන්න දෙහි බෑවට යන්න කලින් අපි ඒක බලලා ඉමු. මේ සිදුරු කියන්නේ මොනවාද? මේ සිදුරු තියෙන්නේ කොහෙද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලලා ඉමු. හොඳයි. පුතේ ඔයාට ප්‍රශ්න අහන්න පුළුවන් ඕන වෙලාවක. කතා කරන්න කිසිම තහනමක් නැහැ නැන්දත් එක්ක. හරිද යාළුවෝ ඉන්නව අදහස් ප්‍රකාශ කරනවා හරි අපි ප්‍රශ්න අහලා තමයි ඉගෙන ගන්න එහෙම නේද ළමයිනේ හා ඔව් ඔව් උෂ්ණත්ව සංවේදී සිදුරු හරිද අපිට ඉච්චර නෑ ඔව් අපිට නෑ අපිට මේව නෑ හරිද එහෙම සිදුරු තිබ්බත් ඔව් අපිට ඒ සිදුරු තිබ්බනම් අපිට උෂ්ණත්ව සංවේදී එහෙනම් ඉමේජ් එකක් අපිට පෙනීම වෙනස් වෙන්න තිබ්බා අපිට පේන ලෝකෙ සෙන්ස් වෙන විදිහ වෙනස් වෙන්න තිබුණා දැන් ඒව තියෙන්නේ සමහර සර්පින්ට විතරයි දැකද දැකද මේ සිදුරු හරි ඒ සිදුරු වලින් හුස්ම ගන්න එක නෙමෙයි වෙන්නේ හොඳේ මේ තියෙන්නේ හුස්ම ගන්න තියෙන නාස් සිදුරු තියෙනවා ඒකේ හුස්ම ගන්න වැඩේ වෙනවා හැබැයි ඒ අර නැන්ද පෙන්වුවේ වෙනත් සිදුරු වර්ගයක් හොඳද එතකොට ඒගොල්ලන්ගේ නාස් සිදුරු වලින් අර පෙනහල්ලට හුස්ම යන එක තමයි වෙන්නේ අපිට පේන සුවඳ දැනෙන එක ඒගොල්ලන්ගේ නහයෙන් නෙමෙයි වෙන්නේ ඒකත් තවත් ප්‍රශ්නයක් මේ සර්පෙන්ගේ හරිද අපි බලමුද කොහෙන්ද එනවා මේ දිවේ ආ නෑ වුණනේ හොරාට හරිද එතකොට කොහෙන්ද දැනෙන්නේ දිවේ දිවෙන් ඒක මොකද්ද මේ කියන්නේ මේ සුවඳ දැනෙන්නේ දිවෙන්ලු අපි සුවඳ දැනෙන්නේ දිවෙන්ද දැන් සර්පයා මාර වැඩක් කරන්නේ. උගේ දිවේ එළියට දාන්නේ ඇයි? දිව දෙකට බෙදලා තියෙන්නේ. ඇයි එහෙම කරන්නේ? මෙහෙම කරන්නේ. වාතයේ දිය වෙලා තියෙන දේවල් එයාගේ දිවට එතකොට ඇලවෙනවා. හරිද? රසායනික ද්‍රව්‍ය එකකේව ඇලෙනවා. එතකොට එයා ඊට පස්සේ එතකොට රසායනික ද්‍රව්‍ය එහෙම ඇලුනොත් එයා මැරෙනවා. නෑ නෑ නෑ. එහෙම ඒ ගොඩාරියක් නෙමෙයි ඩිංගක්. හරිද? ඊට පස්සේ එයා ඒගොල්ලන්ගේ උඩු තල්ලේ තියෙනවා එක තැනක් ජේකබ්සන්ස් ඉන්ද්‍රිය කියලා. එතනට ගිහිල්ලා වැදුනහම දිව එතනින් යනවා පණිවිඩේ මොලේට. ආ මෙහෙම දෙයක් තමයි තියෙන්නේ ඉස්සරහා කියලා. හොඳද? ඉතින් හිතන්නකෝ මීයේ කොහොම යනවයි කියලා ඉස්සරහා. එතකොට මෙයා මේක දාලා ඉව කර කර යනවා. ඔහොම කර කර යනකොට මීයාගේ දකුණටද වමටද කියලා දැනගන්න පුළුවන්. අර මීයාගේ තියෙන රසායනික ද්‍රව්‍ය වැඩිපුර මේ පැත්තේ කිය වම් පැත්තේ කොටසේ නම් දිව වැදිලා මේ මෙයා උනේ. එයා දන්නවා ආ මීයා ගියේ වමට ගියේ කියලා. දකුණු පැත්තට වැඩි නම් ඔව් පුළුවන්. හැබැයි නීතියෙන් බෑ. ටිකක් වෙලා යනවනේ. ඔව් ඔව් සිග්නල් එක අයි බල්ල වගේ බුරන්න බෑනේ. එතකොට අපි දැනගන්නේ කොහොමද? ඌට කියන්න විදියක් නෑ නේද? බව් 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 ගන්න නැහැ නේද? හරි. දෙහි බෑව ගන්න. හරි නාරං හරි දෙහි හරි සීනි හරි මොකක් හරි කමක් නැහැ. හරිද? දැන් හරි. දැන් නහයට තියන්න.
හරි. මොකක් හරි දැනුණාද? මොකක්ද? මොකද? සරයි? පැණි රසය එහෙම දැනුන්නේ නැද්ද? නැහැ. ඇඹුලක් දැනුන්නේ නැද්ද නහයට? නැහැ. නැහැ. ආ සඳ මිට මොකද්ද දැනුනේ? මොකද්ද පුතේ? ඇඹුල් සුවඳක්. අන්න ප්‍රශ්නේ හරිම දැන් ඔන්න ඇඹුල් සුවඳ කියන්නේ මොකද්ද කියලා බලමු. හරිද? හරි. ඊට පස්සේ දැන් දිවේ තියන්නකෝ. දිවේ තියලා බලමු. හරි. දිවේ තිබ්බහම මොකක්ද දැනුනේ ජිතුල? දිවට ඇඹුලක් දැනුණා නේද? එහෙමද? හරි. ඕගලගේ නහයට දැනුනේ ඇඹුලද? එතකොට ඒ ඒ දෙයමද නහයට දැනුනේ ඕගලගේ? නැහැ ඒක ටික මේ පෙරි නහයි වගේ. ආ විහිදුනි. ඔව් විරුලි මොකද හිතන්නේ? නහයට දැනුනේ එකක් දිවට දැනුනේ තව එකක් නේද? දිවට දැනුන රස අපි ඇඹුල කියනවා. ඇඹුල් සුවඳක් කිව්වට වැරදිමත් නෑ නේ සඳමි. හරිද? අපිට ඒ සුවඳ ආවහම අපි දන්නවා මේ දෙහි කියලා. නේද? දැන් හිතන්න සර්පයාට වෙලා තියෙන්නේ මේ නහය එයාගේ දිවේ හයි වෙලා තියෙන්නේ. එහෙම වැඩක් නේද වෙලා තියෙන්නේ? හා අපේ නාහේ දෙක මාරු වෙලා දෙක එකට කරන්නේ. ඔන්න බලන්න මෙන්න දැන් ඉතුරු ටික බලමු. හරිද? සර්පය කොහමද යන්නේ? සර්පයන් ගතකොට දිව ඒගොල්ලන්ගේ දිව නැති වුණොත් ඒගොල්ලන්ට ඉව කරගන්න පුළුවන් වෙයිද සර්පින්ට? ටිකක් අමාරු වෙයිනේ. හරි. කොළ තියෙන කට්ටිය කොළයක් අරගෙන හරිද? ටක් ගාල පුළුවන්ද සර්පයාගේ සර්පයේගේ හිසේ රූප සටහනක් අඳින්ද? හරිද? ඊට පස්සේ අර තාප සිඳුරු නැන්ද කිව්වේ ලෝරියල් සිඳුරු කියලා සිංහලෙන් කියන්නේ. හරිද? අර තාප සංවේදී සිඳුරු තිබ්බ තැන් අඳින්න පුළුවන්ද ඒ රූප සටහනේ? හරිද? විරුලිගේ අපි බලමුද ටිකක් ලං කරලා. හරි. දිව දෙකට බෙදිලා තියෙනවා. හරි. ඒ දෙකට බෙදුණු දිවට ඊතලයක් ගහලා මොකද්ද ලියන්නේ අපි? මොනවාද සංවේදී සංවේදනය කරන්නේ? දිවෙන් මොකද කරන්නේ? සුවඳ නේ? රස නෙමෙයි. මොකද්ද යා කරන්නේ? දිවෙන් සංවේදී සංවේදනය කරන්නේ සුවඳ. සා ඔය තියෙන්නේ ලස්සනට. රශ්මික පුතා ඇඳද? නිකසලි යනා පෙන්වන්නකෝ අපිට. හා අන්න මිහිඳුනි ඇඳලා තියෙනවා දිව එළියට දාලා. පුතා කෝ අර සිදුරු ඇඳලා නැහනේ. දිවලං. හරි පොඩ්ඩක් කොර පොතු ඇඳලා එතන සිදුරු ටිකක් දාන්න. ඔන්න රශ්මික. හරි. සිදුරු වචන දෙකක්. හරිද? ලෝරියල් සිදුරු වලට දැනෙන්නේ මොනවාද? උෂ්ණත්වය. උෂ්ණත්ව සංවේදී. හරි. ඒ නිසා ඒගොල්ලන්ට කියනවා thermal vision තියනවා කියලා. හරි. එතකොට අපි අද මොනවා ගැනද කතා කරේ? මේ අద్భుත ලෝකයක් ගැන නේද? සර්පයන්ගේ. නේ? දැන් අපි දන්නවා කලින් දැනගෙන හිටියද සර්පින්ට සංවේදී ඉන්ද්‍රියන් වෙනස්? ආ පුතේ දැනගෙන හිටියද ඔගලන්? අද අලුතෙන් දෙයක් ඉගෙන ගත්තද ඔගලන්? ඔව්. අලුත් දෙයක් ඉගෙන ගන්නවද? හරි. එතකොට අද ඔගලන් විශේෂයෙන් ඉගෙන ගත්තේ හරිද? සර්පයෝ
සර්පය කොහොමද නේද සංවේදී සංවේදනය කරන්න කියලා නේද එතකොට සර්පෙන්ට පේතියේ පේන්නේ අපිට පේන ලෝකෙ නෙමෙයි හොඳද නේ දැන් ඒක දන්නවද හරිද එතකොට සත්තුන්ටත් සෙසු සත්තුන්ටත් එහෙමමයි හොඳේ අපිට පේන විදිහට නෙවෙයි පේන්නේ මේ ලෝකෙ සංවේදී වෙන්නේ සංවේදනීය වෙන්නේ එකම විදිහට අන්න සත්තුන්ට පේන්නේ එකේම පාටවල් ඔව් පුතේ සමහර සත්තුන්ට සමහර සර්පීන්ට පොළවේ යටි ඉන්න සර්පියෝ ඉන්නේ හරිද දැන් ඒගොල්ලන් අඳුරෙමන ඉන්නේ ඉතින් ඒගොල්ලන්ට පෙනීම වැඩි අවශ්‍ය නේ ඒගොල්ලන් සමහරක් ඔව් දැන් අද ගොඩාක් අපි කතා කරන්නේ දැන් එහෙනම් අපි යමු නේද නැන්ද එහෙනම් අයිබෝන් කියන්න හා හරි එහෙනම් අපි ලබන සතිය ආයෙත් හම්බ වෙමු හරි හරි බයි टाटा आई बोन बाय 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 पुते हरी बुद्ध सरनाई हरी